උපන්දින සාදයක් සඳහා කොණ්ඩිය සකසා ගැනීම සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් එම නගරයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත පැමිණ තිබුණේ පසුගිය 30 වෙනිදා පෙරවරුවේ. මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. කිරිදහට කටේ මෙල්ට් වෙන අලුත් මෙලිබන් මිල්ක් ෂෝට් කේක් ඉවර වෙන්නේ සද්ද නැතුව. එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ඇයට යම්කිසි හිසකෙස් අලංකරණ ද්‍රව්‍යයක් යොදා කොණ්ඩේ සැකසීම ආරම්භ කර ඇති අතර අනුතුරුව එහි හිමිකාරිණිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. කොණ්ඩේ සැකසීම අතරතුර අදාළ කාන්තාව තමාට යම් අපහසුවක් ඇති බවට සේවිකාවන් දෙදෙනාට දන්වා ඇතත් ඒ පිළිබඳව සේවිකාවන් දෙදෙනා තැකීමක් නොකර කොණ්ඩේ සැකසීමේ කටයුතු සිදු කළ බවයි එම කාන්තාව පවසන්නේ. මොකද මේ? එම කාන්තාවගේ හිසකෙස්ද ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේදී සේවිකාවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. පසුව කාන්තාව මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. මං ගියේ කොණ්ඩේ හදන්න. කොණ්ඩේ පෙන්නුවා. පෙන්නුවාට පස්සේ කිව්වා මං කිව්වා හදන්න පුළුවන්ද? කර්ල් කළොත්තාව කොට වෙයිද? කොහොමද කියලා. ඊට පස්සේ කිව්වා 15,000ක් ඕන කියලා. ඊට පස්සේ මං කෑ ගහලා අඬන්න ගත්තා, මොකද්ද මේ කලේ කියලා. කොණ්ඩේ බිමට වැටෙනවා එහෙමම. ඊට පස්සේ මං ඇඬුවා, අනේ ඇයි මෙහෙම කලේ, මයි කොණ්ඩේ නෑනේ ගිහිල්ලානේ කියලා. මෙවන විට එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවටගෙන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර